අතරින් අන්න ප්‍රශ්නයක් මේ අතරින් ඇස්කෝබික් අම්ලය බහුලව දැකිය හැක්කේ කවරකද A රටිඳි B ඇපල් C ජමනාරං D පැණිකොමඩු ඇස්කෝබික් ඇසිඩ් කියන්නේ විටමින් C එම් බැලුවට පස්සේ විටමින් C කියන එක අඩු වැඩි වශයෙන් B D වලත් තියෙනවා C වලත් තියෙනවා එතකොට බහුල වශයෙන් කියවට පස්සේ අපිට උත්තරේ C ගන්න වෙන්නේ ෆයිනල් ආන්සර් ෆයිනල් ආන්සර් ඇපල් වල ග්‍රෑම් 100ක තියෙන්නේ මිලිග්‍රෑම් 4.6යි සුළු ප්‍රමාණය සුළු ප්‍රමාණය අයින් කරතේ පැණිකොමඩු වල තියෙන්නේ පොඩි ප්‍රමාණය ඒත් පොඩි ප්‍රමාණයයි 8.1යි හැබැයි රට ඉදි වල නෑ වගේ තමයි බිඳුවයි 0.4යි 4යි ජමනාරං වල මිලිග්‍රෑම් 42යි ආ වැඩිපුර තියෙනවා මිදිවලත් මිදිවල අඩුයි අඩුයි තියෙනවා අඩුයි යම් ප්‍රමාණයක් අඩුයි එතකොට වැඩේ තියෙන්නේ අර ඇස්කෝබික් ඇසිඩ් දැන් අසනීපයක් වෙච්චලා වගේ ඇස්කෝබික් ඇසිඩ් විදිහට දෙන්න පුළුවන් නම් තමයි හොඳ ඕකෙන් විටමින් C කන්වර්ට් කරගන්න ඕනේ කියන්නේ ඇස්කෝබික් ඇසිඩ් විටමින් C වලට කන්වර්ට් වෙනවා කියන්නේ විටමින් C කියන්නේ එක මොලිකියුල් එකක් ඇස්කෝබික් ඇසිඩ් කියන එහා සමාන කිට්ටුවෙන් යන එකක් ඕක ලෙවල් එකට ගියාට පස්සේ අක්මාමිට තමයි ඇක්චුවල් විටමින් C හැදෙන්නේ දැන් උදාහරණයක් විදියට කැරට් ගත්තොත් කැරට් වල කැරොටින් තියෙනවා. එතකොට තව වර්ණක තියෙනවා. කැරට් වල පාටවිලා තියෙන එකකින්. අපි කියනවා විටමින් A කැරට් වල තියෙනවා කියලා. නමුත් විටමින් A කැරට් වල නැහැ. ඒකෙන් හැදෙනවා. කැරොටින් තියෙන්නේ. කැරොටින් වලින් විටමින් A හදා ගන්න පුළුවන් අක්මාවේදී. එයා සමාන විටමින් C හදා ගන්න පුළුවන් ඇස්කෝබික් ඇසිඩ් දුන්නාට පස්සේ. එතකොට දැන් මේකෙන් ඇස්කෝබික් ඇසිඩ් එකද ඉමුනිටි වැඩි කරන්නේ නැත්නම් මොකද කියන්නේ මේ ප්‍රතිශක්ති වැඩි. ප්‍රතිශක්තිය වැඩි කරන්නේ. කියන්නේ සෛල වයසට යන්නේ අපි එකට කියනවා ඔක්සිඩේෂන් එහෙම නැත්නම් ඔක්සිකරණය කියන ක්‍රියාවලිය. එතකොට සෛලවල තියෙන සෛල පටලය සහ සෛලේ කොටස් ඒ ඔක්සිකරණ ක්‍රියාවලිය මගින් ඩැමේජ් වෙනවා. එහෙම නැත්නම් හානි පමුණුව ගන්නවා. එතකොට ඒක රිපෙයාර් කරන්න නැවත වෙනම පද්ධතියක් සෛල ඇතුළෙම සහ ගැතුලේ තියෙනවා. ඒ පද්ධතිය එක කොටසක් තමයි විටමින් C කියලා කියන්නේ. එක අංගයක්. ඊට අමතරව විටමින් E ඒ වගේ සෙලිනියම් තව එකක්. එතකොට විටමින් C කියන්නේ ලොකු රංගපෑමක් කරන ඒ වගේ සෛල වයසට යන එක අඩු කරන එකක්. කියන්නේ අපිට වයස යන්නේ නැතුව ඉන්න අවශ්‍ය නම් අපිට මේ වගේ දේවල් වැඩිපුර ගත්තら කමක් නැහැ. කමක් නැහැ. C වැඩිපුර ගත්තොත් එහෙම තවත් සංකූලතා ඇති. නෑ විටමින් C වැඩිපුර ගත්තයි කියලා ප්‍රශ්නයක් නෑ චන්දන මහත්තයා. විටමින් C B ඊට අමතරව ADEK රෙන් අනිත් ඒවා වැඩිපුර ගත්තර කමක් නැහැ ඒක බහිස්රාවී පද්ධතියත් එක්ක අයින් වෙනවා ශරීරය තියෙනවා තෙල් කියන්නේ අපේ හැමට යටින් තෙල් තට්ටුවක් තියෙනවා සහ ඇඟ ඇතුලෙත් තියෙනවා ඒ තෙල් වල දිය වෙනවා නමුත් වැඩිපුර ගණ්ඩ ගණ්ඩ තෙල් තට්ටුවේක එකතු වෙලා විවිධාකාරය ආසාත්මික සහ සංකූලතා ඇති වෙන්න පුළුවන් ඒ නිසා තෙල් වල දිය වෙන විටමින වැඩිපුර ගන්න එක අනුමත කරන්නේ නැහැ නමුත් වතුරේ දිය වෙන විටමින් B විටමින් B1 විටමින් B12 ඒ වගේ ගොඩක් තියෙනවා විටමින් C ඒ වගේ දේවල් අපිට වැඩිපුර ගත්තා කියලා හානියක් නෑ. කියන්නේ අපිට හැමදාම ජමනාරං කෑවත් කිසි ගැටලුවක් නෑ. හැබැයි විටමින් C විදිහට ගන්නවනම් දැන් මේ දවස්වල හුඟක් දෙනෙක් විටමින් C ගන්නවා. ඒ ගැටලුවක් නෑ. ගැටලුවක්. හරි. හරි අන්න දැන් දෙයක් ඉගෙන ගත්තා.